ව්‍යාජ ප්‍රවෘත්ති කියන්නේ මොනවද? ආයමත් මේ කවුද කියලා හිතන්න පුළුවන්ද? ඒ තමයි මැක්ස්. මැක්ස් වටිනා අදහස් ලබා දෙන කෙනෙක් කියලා ඔබ හොඳින්ම දන්නා බව අපිට විශ්වාසයි. ඉතින් මැක්ස් ආයමත් වටිනා අදහසක් බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. වර්තමාන සමාජය තුල දක්නට ලැබෙන සාධක ගණනාවක් හේතුවෙන් පවත්නා sannivedana පසුබිම වෙනස් වෙමින් තිබෙනවා. නව තාක්ෂණයේ හා සමාජ මාධ්‍යන්හි වර්ධනයත් සමග ඕනෑම කෙනෙකුට දැන් තමන්ගේ අදහස් හා තොරතුරු අන්තර්ගතයන් නිර්මාණය කර බෙදා ගැනීමේ හැකියාව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ මාත්‍රකාවන් පිළිබඳ පවත්නා තොරතුරු ප්‍රමාණය සිතා ගැනීමට නොහැකි තරම් විශාල මට්ටමට ඉහළ ගොස් අවශ්‍ය නිවැරදි හා ගැළපෙන කරුණු තෝරා බේරා ගැනීමේ මහත් ව්‍යාකූල බවක් ඇතිව පවතිනවා. මෙය ඉන්ෆොඩෙමික් හෙවත් තොරතුරු වසංගතයක් ලෙස හැඳින්වෙනවා. COVID-19 වසංගතයේ උදාහරණයක් ලෙස සැලකිල්ලට ගන්න. වෛරසය ලොව පුරා පැතිරී ගිය වහාම නිවැරදි හා නිවැරදි නොවන දෙයාකාරයෙන්ම තොරතුරු පැතිරීමේ ක්ෂණික වර්ධනයක් සිදු වුණා. එමෙන්ම සමහර අවස්ථාවලදී භයානක පණිවුඩ පවා සංසරණය වුණා. මෙය අප පරිභෝජනය කරන තොරතුරුවල ගුණාත්මකභාවය බලපෑම සහ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. විශ්වාසදායක හා කාලෝචිත තොරතුරු ලබා ගැනීම සඳහා මහජනයාට තිබෙන අවස්ථාව අහිමි කරනවා. එමගින් පුද්ගලයන්ගේ මනස අවුල් කරනවා. වැරදි තොරතුරු COVID-19 සෞඛ්‍ය ප්‍රතිචාරවලට පවා බාධාකාරී වෙනවා. එසේනම් ඇත්තටම ව්‍යාජ ප්‍රවෘත්ති කියන්නේ මොනවද? මැක්ස් මේ ගැන අපිත් එක්ක ඔහුගේ දැනුම බෙදා ගන්නයි හදන්නේ. ව්‍යාජ ප්‍රවෘත්ති විවිධ ආකාරවලින් ප්‍රසිද්ධ වෙනවා කියලා. අසත්‍ය තොරතුරු, දුෂ්තරතුරු හා දුෂ් ප්‍රචාරණ ලෙස මේවා වර්ග කළ හැකි. අසත්‍ය තොරතුරු disinformation හානියක් කිරීමේ අදහසින් නිර්මාණය කරන ලද තොරතුරු. දුෂ්තරතුරු misinformation අසත්‍ය නමුත් හානියක් කිරීමේ අදහසින් තොරව නිර්මාණය කරන ලද තොරතුරු. බොහෝ විට මේවා අත්වැරදීම් හෝ නිවැරදි සොයා බැලීමකින් තොරව ප්‍රචාරණය කිරීම නිසා සිදුවිය හැකි. දුෂ් ප්‍රචාරණ malinformation මේවායේ පදනම ඇත්තක්. එහෙත් එම තොරතුරු භාවිත කරන්නේ වෙනත් කෙනෙකුට හානියක් කිරීම සඳහායි. ව්‍යාජ පුවත් නිර්මාණය කරන විවිධ වර්ගයේ අන්තර්ගතයන් සමාජයේ සංචරණය වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. උපහාස සටය කියන්නේ පාඨකයා රැවටීමේ අදහසකින් තොරව මුල් ප්‍රවෘත්තිමය සිදුවීම විනෝදය ඇති කිරීමට හෝ සිනහ උපදවීමට භාවිත කරන ආකාරයේ අනුකරණයන්ටයි. නොමග යවන අන්තර්ගතයක් misleading content කියන්නේ සිදුවීමක් හෝ පුද්ගලයෙකු ඉලක්ක කරමින් කියවන්නා නොමග යවන පරිදි තොරතුරු හුවා දැක්වීමයි. අහිතකර චේතනාවන් දරන කණ්ඩායම් විසින් යම් කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාකලාපයක් රහසිගතව මෙහෙයවන බවට සමාජයේ ඇතමුන් විශ්වාස කරනවා. ඒ සඳහා හේතු වන කුමන්ත්‍රණ න්‍යායන්ද මේ වර්ගයට අයත් වෙනවා. අව්‍යාජ මූලාශ්‍රයන් ව්‍යාජ ලෙස නිරූපණය කිරීමේදී එය වංචනික අන්තර්ගතයන් imposed content ලෙස හඳුන්වයි. රැවටීම හා හානියක් සිදු කිරීම අරමුණු කරගෙන නිර්මාණය කරන ලද 100%ක්ම අසත්‍ය ප්‍රවෘත්ති සහිත අන්තර්ගතයන් හැඳින්වෙන්නේ ප්‍රබන්ධ අන්තර්ගතයක් fabricated content කියයි. ව්‍යාජ සැබඳි false connections or clickbait ලෙස හඳුන්වන්නේ තේමාවට අදාළ නැති සිරස්තල දර්ශන හෝ ශීර්ෂ පාඨ සහිත අන්තර්ගතයන්ටයි. මෙවැනි ආකාරයේ අන්තර්ගතයන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ වෙබ් අඩවි සම්බන්ධතා ක්ලික් කිරීම සඳහා පාඨකයාගේ අවධානය දිනා ගැනීමයි. ව්‍යාජ සන්දර්භය false context යනු ව්‍යාජ පසුබිමක් නිර්මාණය කර සත්‍ය තොරතුරු සමග බෙදා හැරීමයි. අවසාන වශයෙන් සත්‍ය තොරතුරු හෝ දර්ශන විකෘතිකර ප්‍රචාරණයේදී ඒවා හසුරවන ලද අන්තර්ගතයන් manipulated content වේ. මැක්ස් මෙම තොරතුරු සියල්ල අතරින් හරි සහ වැරදි තොරතුරු හඳුනාගන්නේ කොහොමද? අපිට ඔහුව අනුගමනය කරන්න පුළුවන්ද? 1. සම විටම ඔබගේ මූලාශ්‍ර පරීක්ෂා කරන්න. වෙනත් අයෙකුට යැවීමට හෙවත් ෆෝවර්ඩ් කිරීමට පෙර පිළිගත් මූලාශ්‍රයකින් එම තොරතුරු පරීක්ෂා කර සනාථ කරගන්න. මෙහිදී යාළුවෙකුගේ යාළුවා කිව්වා යනුවෙන් සඳහන් වීම විශ්වාසවන්ත මූලාශ්‍රයක් නොවන බව මතක තබා ගන්න. 2. දිනේ පරීක්ෂා කරන්න. එය ප්‍රකාශයට පත් කොට ඇත්තේ කවදාද? එය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ අනෙකුත් විශ්වාසවන්ත මූලාශ්‍රවල වාර්තා වී තිබෙනවාද? 3. සම්පූර්ණ වාර්තාව කියවන්න. ඕනෑම තොරතුරකට ප්‍රතිචාර දැක්වීමට හෝ එය තවත් අයෙකු සමග බෙදා හැරීමට පෙර සිරස්තලෙන් එහාට ඇති සම්පූර්ණ වාර්තාව කියවන්න. 4. කරුණු සත්‍යාපනය කිරීමේ ෆැක්ට්
චෙකින් සේවා භාවිතා කරන්න. ටින් අයිස් සහ Google Reverse Image සෙවුම යනු මෙවැනි තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පවතින විශිෂ්ට ක්‍රමයන්ය. 5. පක්ෂග්‍රාහීත්වයන් බයසිස් පිළිබඳව සිතන්න. ඔබ කිසියම් දෙයක් බෙදා හරින්නේ ඔබ එය සත්‍යයි දන්නා නිසාද නැත්නම් ඔබ ඒ සමග එකඟ නිසාද? එය සත්‍යදයි තවමත් සහතික නැතිද? එසේනම් එය බෙදා හැරීමෙන් වළකින්න. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වරක් ප්‍රකාශ කළේ මෙම තොරතුරු වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි අපේක්ෂා රහිත බව සහ සමාජයේ බෙදී යන හැසිරීම වෙනුවට සත්‍ය විද්‍යාත්මක කරුණු බලාපොරොත්තු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවයි. මැක්ස්ට ඔබව වගකීම් සහගත පුද්ගලයෙකු කිරීමට අවශ්‍යයි. ඒ නිසා තොරතුරු බෙදා ගැනීමට පෙර සත්‍යතාව තහවුරු කරගන්න.